පරිසරය පාඩමක් තමයි අද කරන්න සූදානම් වෙන්නේ. ඔයාලා දැන් ගෙවත්ත පාඩම තමයි අපි සාකච්ඡා කර කර ඉන්නේ නේද? ක්‍රියාකාරකම් කීපයක් අපි කරා ගෙවත්ත පාඩමේ ගිය සති අර සංකල්පයක් ඉගෙන ගත්තා. මොකද්ද? 3R සංකල්පය නේද? ඉතින් ඒ ටික තමයි අපි මේ ගෙවත්ත පාඩමේදී දැනට ඉගෙනගෙන තියෙන්නේ. ඒ වගේම භෝග වගාවට හිතකර සත්තු ගැන අපි ඉගෙන ගත්තා. භෝග වගාවට අහිතකර සත්තු ගැන ඉගෙන ගත්තා නේද? විශේෂයෙන් ওই වී වගාවට වගේ. ඊට පස්සේ ඔයාලට පොඩි ක්‍රියාකාරකමක් දුන්න මේ භෝගය ගෙදර තිබෙන ගෙවත්තේ තිබෙන භෝග වගාවන් වල නේද? ඒ භෝග වලට වැළඳී තිබෙන රෝගය ලියලා ඒකට යෙදිය හැකි පිළියමක්. හරි, කාටද කියන්න පුළුවන් මේ පිළියම් කීපයක්? දැන් තමන්ගේ මේ ගෙදර වත්තේ තියෙන භෝග වගාවන් වලට මොනවා හරි අපිට මේ පළතුරු වර්ගයක් හරි එළවලු වර්ගයක් හරි ඒවට ගෙදරදී යොදන පිළියම් මොනවද? ගෙදරදී යොදන පිළියම්. ඔව්. ඒ කියන්නේ මේ රසායනික පොහොර භාවිතයෙන්, මේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් එහෙම කරන එකක් නෙවෙයි. ඔය තියෙනවනේ අර ගෙදර නේද? ඒ කියන්නේ අත් බෙහෙත් නැත්තම් මේ කෙම් ක්‍රම වගේ දේවල් තියෙනවනේ. කෙම් ක්‍රම. නැත්තම් අර ගමල තියෙන ඒ ක්‍රම. අන්න ඒව මම තමයි මම අහන්නේ. ඔව්. ඔයාලා සොයාගත්ත එක ක්‍රමයක් කියන්න බලන්න. අලු අලු දානවා. ආ අලු අලු දාන. ඒක හොඳයි. මොන වගේ වලද මේ දිසුනි අලු දාන්නේ? මෑ වගේ වට. ඔව්, මෑ මෑ වැල් වල තියෙන රෝග වලට නේද? සමහර මේ පොඩි පණුව එහෙම මේ මෑ නේද? විදිනවා මැක්ක වගේක් විනවා නේද? පැල මැක්ක වගේ. ඒ අය ඔව් මකුණු පිටි මකුණු ඒ අයට අලු ගහන. හොඳයි. ඒක අලු ගහන්නේ කොහොමද? නිකන් ගහගෙන යනවද නැත්නම් වෙලාවක් තියනවද? මොන වගේ වෙලාවටද ඒක කරන්නේ? උදේ උදේ ගහන්න ඕන. ඕ උදේ ගහන්න ඕන. සමහර කතා නොකර නේ? එහෙමත් තියෙනවා. උදේ පාන්දර කතා නොකර අලු ගහන. ඒ වගේ ක්‍රම තියෙනවා. උදේට ගහන්න ඕන. හොඳයි. කුරුමට කිරි ගන්න ඕන. ඕ මොකද පුතේ? කුඹුරට කිරි බත් දාන්න. කුඹුරට කිරි බත් දාන්න. ඒක නම් මම ඉතල අහලා නැහැ. ඔව් මොකද්ද මම අපිට ඒක විස්තර කරන්න. හරම්කෝ ගෙඩි වර්ග පොලිතින් වලින් ආවරණ කිරීම. ටිකු ඒ සු බතල සුවඳට එන ටිකු කුල මේ රුමීන කනවා. කිරිබත් වල සුවඳට එන ඇටි කුකුල්ලා කිරිබත් කන්න ඇටි කුකුල්ලෝ එනවා නැත්නම් වෙන සත්තු වර්ග එනවා. ඒ අය නේද? කිරිබත් විතරක් නෙවෙයි කාලා යන්නේ ඒ වගාවන් වල ඉන්න හානිකර කෘමි සත්තුත් කාලා දාන. හොඳයි, ඒක හොඳයි. දහස් පෙතිය ඉඳනවා. දහස් පෙතිය ඉඳන කෘමි එන්නේ නැහැ එතකොට නේ. දහස් පෙතියවල තියෙන අධික අර සුවඳක් තියෙනවා. ඒක අපිට නම් එච්චර ගැටලුවක් නෑ. නමුත් කුමීන් දෙක දරා ගන්න ඕන. කුමී පිටර ඇති ශාක කපා දැමීම. ඔව්. මේ පණුවන්ගේ පිටර නේද? අර පණු මේ කෝෂ තියෙන අතු කැබලි කපලා උච්චලා දාන. ඔව්. ඒකත් කරනවා. හිරුවෙලිය වැටි හිරුවෙලිය ශාක වලට හොඳින් හිරුවෙලිය වැටෙන්න තියන්න. ඔව්. ශාක වලට හොඳින් හිරුවෙලිය වැටෙන්න සලස් වෙනවා. එද පොලිතීන් වලින් ආවරණය කරන කුඹුර මැද පැනවෙද්දී වැඩි පරතරයක් තියන්න ඕන. වගා මොකද පුතේ? කලවල වැඩි පරතරයක් තියන්න ඕන. පැලවල පැල අතර වැඩි පරතරයක් තියෙනවා. පැල අතර ටිකක් ලොකු පරතරයක් තිබීමෙන් නේද ඒ පැලෙන් පැලේට මේ එකට ගෑවෙන්නේ නැති වෙන තියෙන නේද? එතකොටත් රෝග වැළඳීම අඩු කර ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඕව තමයි ගෙවත්තේදී කරන නේද ක්‍රම, අපේ ගෙදරදී කරන විවිධ ක්‍රම. හොඳයි. ඉතින් අදත් මේ ඔයාලට පොඩි ලක්ෂණ වැඩක් කරන්න තියෙනවා. අපි ඒක මෙහෙම ලියා ගනිමු මේ මාතෘකාව. මොකක්ද දන්නවද?
අලංකාර තරුවක් දාලා ලියන්න. අලංකාර 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 පැල බඳුනක් සකසමු. පැල බඳුනක් අලංකාර පැල බඳුනක් සකසමු. මොකද්ද සර්? අලංකාර පැල බඳුනක් අඳින්න ඕනද සර්? නෑ. මේකට ඔයාලා ගන්න ඕන විනිවිද පෙනෙන හිස් පාස්ටික් බෝතල් ගන්න ඕන. බෝතලයක් අපි මුලින්ම ගනිමු. ඊට පස්සේ ප්ලාස්ටික් බෝතලයක් හරි බඳුනක් හරි මේ දාස් පෙතියා කූඩළු වගේ මල් පැල. මේ දාස් පෙතියා කූඩළු වගේ මල් පැල ගන්නත් කීපයක් ගන්නත් පුළුවන්. බෝතලේ පතුල ඉවත් කරන්න ඕන. අර බෝතලේ පතුල අයින් කර දැන් අඳින්න එපා අහගෙන ඉන්න. දැන් මේ විදිහේ බෝතලය ප්ලාස්ටික් බෝතලය කොහොමද තියෙන්නේ නේද? මේ පතුල ඉවත් කර. අපට ඔන්න ඔය විදියයි. පතුල අයින් කර. පතුල අයින් කරලා මූඩියද අයින් කරනවා. මෙතන මේ මූඩියත් අයින් කරනවා. හරිද? මෙතන මූඩිය නැහැනේ. නේ, ඔය විදියට තියෙන්නේ. මූඩියත් අයින් කරන්න ඕන. අයින් කරලා මේ බෝතලේ කටෙන් මල් පැලේ මුල ඇතුල් කරන්න ඕන. මේ බෝතලේ කටෙන් මල් පැලේ මුල ඇතුල් කරනවා. දැන් අපිට දහස් පෙතියා කියලා. ඒ දහස් පෙතියා මේ පැලේ මුල මේ කට ඇතුලට දාන්න. දැන් පැලේ මෙහෙම තියෙනවා. තේරුණාද? පැලේ තියෙනවා මුල ඇතුලේ. පැහැදිලිද? අදින් යන්නේ පහගෙන ඉන්න. ඉවත් කළ පතුලෙන් පැලේ කඳ කොටස එළියට එනසේ මේ පැලේ මේ ඉවත් කර පතුලේ පැලේ කඳ කොටස එළියට එන විදියට දැන් මෝතලේ කට යටට හරවා මුල ආවරණය වනසේ පොහොර සහිත පස් බෝතලේ තුලට දාන්න. ඒ කියන්නේ මේක අනිත් පැත්ත හරවන්න ඕන. දැන් මේ මුල් මුල් ටික මෙහෙම මේ එළියට එන විදියට මේ තමයි දැන් දාන්නේ. දැන් ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවන්න. ඔව්, ඒ කියන්නේ මේ පැත්ත හරවන්න. දැන් ඕමයි තියෙන්නේ. මෙතන නේද? කඳ තියෙනවා. ඔව්, මෙන්න තියෙනවා පැලේ. පැලේ දැන් ඕ විදියට තියෙන්නේ. ඔව්, දැන් මේ මුල් ටික තියෙනවා. හරි, අවුන අනිත් පැත්ත හැරෙමු. අනිත් පැත්ත හරවල මොකද කරන්නේ? පොහොර සහිත පස් මේක ඇතුළට දාන්න. පොහොර සහිත පස් නේද? හරවා පොහොර සහිත පස් බෝතලේ තුලට දාන්න. මේ කට යටට හරවා මුල ආවරණය වලසේ. ඒක මේ පොහොර සහිත පස් මේකේ පුරවන. ඔය ටිකේ පුරවන. තේරුණාද? ඒව පුරවන. පුරවලා දැන් මෙතන පස් වැටෙන්නේ නැහැ. මොකද මෙතන චූටි ඉලක්කනේ තියෙන්නේ. හරි. දැන් මොකද කරන්නේ? බෝතලේ පතුල ඉවත් කළ තැනින් දෙපස සිදුරු කරලා කම්බියකින් ගැට ගන්නවා. මෙන්න මෙතන දෙපස සිදුරු දෙකක් දාලා කම්බියක් දාලා මෙහෙම ගැට ගන්න. කම්බියක්. නේද? දැන් මොකද කරන්නේ? උස තැනක එල්ලන. ඔය හරි තැනක මේ කම්බිය මේක මෙහෙම එල්ලලා තියන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? කාටද කියන්න පුළුවන්? පළේ උඩට වැඩෙනවා. ඔව්, දැන් මොකද වෙන්නේ? පළේ උඩට වැඩෙනවා.
ආව් මේ පැලේ පැලේ උඩට විදිහට වැ වැවෙනකොට මෙහෙම පහළට නෙවෙයි වැවෙන්නේ මෙහෙම උඩට වැවෙන්නේ මොකක්ද හේතුව මේ දෙපැත්තටනේ උඩට වැවි මොකක්ද ඒකට හේතුව කොයි විදිහට උඩට වැවෙන්නේ ආව් පැලේ පුතයා මේ වැඩෙන්නේ හිරුවෙලිය සොයාගෙනනේ නේද ඒ වගේම පහළට වැවෙන්නේ නැහැ උඩට තමයි සාමාන්‍යයෙන් වැවෙන්නේ හිරුවෙලිය තියෙන පැත්ත හිරුවෙලිය සොයාගෙන යන්නේ හිරු හිර තියෙන්නේ උඩින්නේ නේද ඒක නිසා පැලේ වැවෙන්නේ උඩට මේක හරිය ලස්සනයි හැදුනට පස්සේ නේද උස තැනක එල්ලලා තියුවාම බොහොම ලස්සනට නේද විභසත් අලංකාර කරගන්න පුළුවන් ඉතින් මේවා මේ මේ අලංකාර බඳුන අපිට දහස් මේ දහස් පෙටියා වගේ දේවල් විතරක් නෙවෙයි මාළු මිරිස් මිරිස් තක්කාලි වගේ දේවල් උනත් මේ බඳුනේ හදා ගන්න පුළුවන් නේද එල්ලලා තිබුවාම ලස්සනක් තියෙන අලංකාරයක් තියෙන පැහැදිලිද බිම හැදෙනවට වඩා ඔව් ලස්සනයි හරි ඉතින් දැන් ක්‍රමේ වල දන්න නිසා මේ ඇඳ ගන්න පුළුවන් මේ මෙතනින් ඉතින් වතුර දාන්න පුළුවන් නේද වැඩි වතුර මෙතනින් පිට වෙනවා නේද ඒක නිසා ගැටලුවක් නැහැ හරි දැන් ඇඳ ගන්න ක්‍රමේ දැන් ඔයාලා දාන්න ඕනේ අපේ නිල් පාට ඉන්නවා දින්නේ ප්ලාස්ටික් බෝතලේ ඔයාලා පාට වර්ග ටිකක් पोहरा पा අපිට මේ තියෙන තක්කාලි පැලේ තක්කාලි විතරක් නෙමෙයි මාළු වර්ග මේ මාළු මිරිස් මිරිස් ඒ වගේ දේවල් වගා කරන්න පුළුවන් ඔකට කුඩලු පැලක් ගන්න පුළුවන්ද? ඔව් කුඩලු පැලක් ගන්න පුළුවන්. කුඩලු පැලක් ගන්න. මල් මිරිස් තලසේ. මේකට පුතේ මේ ජලය අපි යොදන්න ඕන. නියමිත පරිදි ජලය යොදන්න ඕන. යොදලා ඔයාලා මේ දවසින් දවස මේ එකක් හදන්න මුලින්ම හදලා බලන්න කොහොමද හැදෙන්නේ කියලා අනිවාර්යයෙන්ම හදන්න ඕන හොඳේ ඇන්දද
මේකේ ෆොටෝ එකක් මම පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ විදියයි මේක හැදුනට පස්සේ මේ තියෙන්නේ මේ පළවෙනි පින්තූරේ පෙන්නන්නේ මුලදී දෙවෙනි පින්තූරේ අර පැලය හොඳට වැඩුණාට පස්සේ ওই විදියයි ලස්සන නේද ඕනම් මේ සාමාන්‍ය ප්ලාස්ටික් මේ බඳුනකත් පුළුවන් තේරුණාද ප්ලාස්ටික් බඳුනකත් පුළුවන් මේ වැඩේ කරන්න එතකොට මේ හිලක් විද ගන්න ඕනේ යටින් හිල් විදින්න ඕනේ ඒ හිල් වලින් තමයි පැලය මතු කරන්නේ एक देखने इना ये वैडे करान तुम्हें राइट अभी इलाग वैडे थे हम हाँ दें आहा करने अतीत ये दी में पुते गेवतु आगा में आरक्षा वसंदा අතීතයේදී මිනිස්සු ගෙවතු වගාවේ ආරක්ෂාව සඳහා සාම්ප්‍රදායික ක්‍රම ශිල්ප යොදාගෙන තියෙනවා සාම්ප්‍රදායික ක්‍රම ශිල්ප ඒ කියන්නේ මේ පරම්පරාවෙන් එන ක්‍රම ශිල්ප සාම්ප්‍රදායික කියන්නේ ඒකයි නේද ඒවා ඔයාලගේ වැඩිහිටියන්ගෙන් මේ අහලා දැනගන්න පුළුවන් තේරුණාද ඉතින් මේ ඒවයින් කීපයක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ එකක් තමයි අර ඔයාලා කියපු වගේ වගාවන් වලට අලු යෙදීම වගාවට අලු යොදන නේද සමහර වෙලාවට පොහොරක් විදියටත් අලු යොදනවා නමුත් මේ මෙතෙන්දි පොහොර විදියට නෙවෙයි කෘමීන් පලවා හැරීම සඳහා උදේ පාන්දර වගාවේ අලු ඉසිනෝ නේද නැත්නම් අලු දිය කරලා ඉන්නත් පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා අලු යොදන ක්‍රම අනිත් එක තමයි ඔයාලා අහලා තියෙන දියහොල්මන ඔව් දියහොල්මන යොදා ගැනීම දියහොල්මන කියන්නේ පුතේ මේ කුඹුරේ වක්කඩේ කරන ඇටවුමක් නේද ඒකේ ශබ්දයක් ඇහෙනවා ඒ ශබ්දයට කුරුල්ලන් වගේ සත්තු පළවා හරින තමයි දියහොල්මන යොදා ගන්න මේ දියහොල්මන කියන එක තවමත් යොදා ගන්නවා වගාවන් ආරක්ෂා කරන්න මේ විශේෂයෙන්ම කුඹුරු නේද දීවගාවට තමයි මේ දියහොල්මන යොදාගන්නේ ඒක සාම්ප්‍රදායික ක්‍රමයක් ඒක මේ ස්වයංක්‍රීයව වැඩ කරන එක නේද උණ බට වලින් හදලා තියෙන්නේ රයිට් මම ඒක පෙන්නන්නම් ඔයාලට පින්තූර පෙන්නන වෙලාවට පඹය තමයි ඔව් තව ක්‍රමයක් තමයි පඹයන් සිටුවීම ඒක ඔයාලා දැකලා ඇති නේද පඹයන් සිටුවීම අපි මේ පඹයත් එක්ක ලොකු නේද පාඩම් ටිකක් ඔයාලගේ පොත්වල තියෙනවා මේ පොඩි කාලේ ඉඳලම ඉතින් ඒක නිසා ඒක ඔයාලා දන්නවා පඹයට බය වෙලා කුරුල්ලෝ නේද වඳුරන් රිලව් වගේ සත්තු වගාවට එන්නේ නැහැ එන්නේ නැහැ ඔව් තව එකක් තමයි තකයක් ගැට ගැසීම තකය අර ඔයාලා හතර වසරේදී සුලන් තකයක් හැදුවනේ මේ මතකයිද සුලන් තකය අර වීදුරු බෝතලයක් තියෙන සුලන් තකයක් හැදුවේ ආන්නේ වගේ තක වර්ග ගොඩාක් තියෙනවා නේද විශේෂයෙන් පළතුරු වගාවන් වලට තමයි මේ තකේ යොදා ගන්න. වී වගාවටත් යොදා ගන්න පුළුවන් නේද? වී වගා කරනකොට අර කුරුල්ලෝ විශාල විදියට මේ වගාවට හානි කරනවනේ නේද? ඉතින් තකයක් යොදා ගැනීමෙන් ඒක අඩු කර ගන්න පුළුවන්. තව එකක් තමයි පුතේ මේ කොහොඹෑට දියර භාවිතා කරා. කොහොඹෑට දියර නේද? කොහොඹ ගස් වල ඇට තියෙනවා. ඒ ඇට අරගෙන ඔත්ත සුද්ධ කරලානේ ඊට පස්සේ ඇටේ ටිකක් වේලලා ඒක කුඩු කරලා වතුරට දාලා නේද දවස් කීපයක් තියලා අර කොහොඹැටේ තියෙන ස්රාවය උරා ගන්නකම් වතුරට නේද ඊට පස්සේ ඒක ඒ දියරයක් විදියට හදාගෙන ඒක වගාවේ ඉන්නවා ඒක වගාවේ ඉන්නවා නේද ඒක මේ ඔය අපි අර ගිය සතියේ කතා කරපු පැලමැක්කා කූඩිත්තා නේද
දලබුවා වගේ සතුන් උනත් ඒ සතුන් පලවා හරින්නත් විනාශ කරන්නත් මේ කොහොඹට දියරේ හොඳයි. කොහොඹට දියරේ හොඳයි. මොකද ඒකේ වාසි තියෙන්නේ මොකද්ද? කොහොඹට කියන්නේ රසායනික ද්‍රව්‍යයක් නෙවෙයිනේ. ඒක නිසා අහිත කර නැහැ. නේද? ඒක සාම්ප්‍රදායික ක්‍රමයක්. කොහොඹට දියරේ. ඔව්, කාවිකක් තමයි අර බඹර පෙත්තක්. ඔව්, බඹර පෙත්තක් හදන පුතේ බඹර පෙත්තක් නේද? බඹරයක් වගේ මෙහෙම කැරකැවෙන සුගම් පෙත්තක්. ඒ කැරකැවෙනකොට ශබ්දයක් එනවා. ඒකට අපි කියනවා බඹර පෙත්ත කියලා. කැරකැවෙනකොට සුලකට කැරකැවෙන්නේ එතකොට ශබ්දයක් කියලා. එතකොට මේ ශබ්දයට බය වෙලා සතුන් පලවා හරි. නේද? තව එකක් තමයි දඬුවටක් හදනවා. දඬුවටක් කියන්නේ තමයි ඒක ඇඳලා පෙන්නන්නම්. දඬුවට තිබුණේ පුතේ මේ හේම් ගොවිතැනේදී. හේම් ගොවිතැන කියන්නේ මේ ඉස්සර කාලේ ගොවිතැන් ක්‍රමයක්. හේම් ගොවිතැන ඒකෙදි කරන්නේ මෙන්න මේක. හොඳද? මුලින්ම විශාල මේ වනාන්තරයක් නේද? තමන්ට තමන්ගේ වගාව කරන භූමිය ගිනි තියනවා. මේ කැලේ තියෙන කැලේ ගිනි තියනවා. ගිනි තියලා ඒක වටේට වැටක් බඳිනවා. අර මේ දඬු වලින් තමයි මේ වැට බඳින්නේ. දඬු දඬු කියන්නේ අර ලී කැබලි නේද? විශාල උස ලී කැබලි. ඉතින් තමන්ගේ හේන වටේ මේ විදිහට මේ වැටක් බඳිනවා. නේද? ඉතින් ඒක දඬු වලින් බඳින නිසා මේ දඬු එකට එක යා කරන ඉඳලා පොළවේ ඉඳලා වැටක් බඳිනවා. නේද? මේක පිළිවෙලක් නැහැ. නමුත් මේ හේරට ආරක්ෂාවක් තියෙනවා. දැන් අලි වගේ සත්තු නේද මේ දඬු වැට නිසා එන්නේ නැහැ. අලි, ඌර, ඉත්තෑව වගේ සත්තුන්ට එන්න බැරි වෙන තමයි මේ දඬු වැට හදන්නේ. නේද? එන්න අමාරු. දඬු වලින් හදපු වැටක්. ඔව්. ඒ හේන් ගොවිතැනේදී යොදාගනිපු ක්‍රමයක්. මොකද තව එකක් තමයි පිට වැට කැපීම. පිට වැට කැපීම. ඒ කියන්නේ පුතේ දැන් මේ දඬු වැටට එහැයින් නේද මේක කැලේනේ තියෙන්නේ වටේ වටේ කැලේ තියෙන්නේ දැන් මේ කැලේ නේද ටිකක් ඉතුරු කරන මේ විදිහට මේ කැලෑව වටේට ඉතුරු කරන ওই විදිහට කැලෑව ඉතුරු කරාම ඒ කැලෑව ඉතුරු කළා ආයිමත් දැන් ඊළඟ හේන තියෙන්නේ මේ පැත්තේ නේද මේ හේන් දෙකක් අතර ওই විදිහට කැලෑවක් ඉතුරු කරන පොඩි කැලෑවක් ඒ කැලෑව තියෙන නිසා මොකද වෙන්නේ? ඒ සතුන්ට එන්න අමාරුයිනේ. නේද? ඒකට අපි කියනවා පිට වැට කැපීම කියලා. ඒකත් ටිකක් අර දඬු එහෙම දාලා හදා ගන්නවා. ඒක නිසා සතුන්ට එන්න අමාරුයි. ඔය ඒකට අපි කියනවා පිට වැට කැපීම. ඒකත් ඉස්සර කාලේ මේ හේන් ගොවිතැනේදී යොදාගනිපු ක්‍රමයක්. හොඳද? හරි. දැන් අපි ඒක තින්තුර ටිකක් බලලිමු. මොකද්දියහොල්මන අනේ මේ තියෙන මේ පළවෙනි පින්තූරේ තියෙන අළු යෙදීම. ඔව් අළු යෙදීම අළු පුතේ මේ පැලයක් ඉඳන කොටක් දාන්න පුළුවන් මොකද කෘමීන් ගෙන් ආරක්ෂා කරගන්න. ඕල් වලට කෘමීන් හානි කරනවා නම් ආරක්ෂා කරගන්න අළු යොදන්න පුළුවන්. නේද? අර අපි කිව්ව විදිහට ගෙදරදී අළු නේද දියර ගහන්නත් ඉසින්නත් පුළුවන්. මේන දිය හොල්මන. දිය හොල්මන. ඔව් මේ වක්කඩේක තමයි දිය හොල්මන සකස් වෙලා තියෙන්නේ. ඒකේ වීඩියෝ එකක් මම පෙන්නන්නම්. දිය හොල්මන විවාගාව. ආ මේන දිය හොල්මන හදන විදිය වක්කඩයක් තියෙන්න ඕන, උණපුරුකක් තියෙන්න ඕන, ආධාරක තියෙන්න ඕන. උණපුරුක වැදීමට ඇති ගල. ඒ උණපුරුක එතන වැදුනට පස්සේ තමයි සද්දය පිට වෙන්නේ. පඹය නේද? ආ මේ තකය මෙන්න සුලන් තකයක්. මේ තියෙන සුලන් තකයක්.
ඔයාලා හතර වසරේදී හදපු තුනක් අපේ කොහොඹ ඇට තමයි මේ තියෙන්නේ කොහොඹ ඇට මේ කොහොඹ ඇට ගන්නකොට අපි මේ කොහොඹ ඇට නිස්සාරණයක් කියලා ඒකට කියන්නේ කොහොඹ ඇට හා මේ අපි ගන්නකොට මේක වේලන්න ඕන කොහොඹ ඇට වේලලා පොත්ත අයින් කරන්න ඕන පොත්ත අයින් කරලා ඊට පස්සේ ටිකක් වේලලා ඒක කුඩු කරන්න ඕන කුඩු කරලා ජලයට දාන්න ඕන ජලයට දමපු ගමන් ඒක ගන්න බෑ ජලයට උරා ගන්නකම් ඉන්න ඕන අර කොහොඹ ඇට යුෂ ජලයට උරා ගන්නකම් දින කීපයක් ඉන්න වෙනවා නේද දින 10ක් විතර සතියක් විතර තියන්න ඕන එහෙම ඊට පස්සේ තමයි කොහොඹ ඇට ද්‍රාවණේ නැත්නම් අර යුෂ ටික අර ජලය මේ වගාවට ගිහින් නේද හැබැයි ගොඩක් කල් තියා ගන්න බෑ ඉතින් මේ තියෙන අර තිත වැට කැපීම කියන එක මම ඒක පින්තූරයක් නැහැ වගා නේද වටේට වැටක් ඉතුරු කරන ගස් වලින් වැටක් වගේ ඉතුරු කරගන්න තිත වැට කැපීම කියන්නේ ඒ වගේ එකක් හැබැයි දැන් මේ පින්තූරෙන් අපිට කියන්න බෑ මේක තිත වැට කැපීම කියලා හොදේ මේක අර වැටක ලක්ෂණ වැටක් මේ ගස් වලින් හදපු තිත වැට කැපීම කියන්නේ තමන්ගේ හේන් ගොවි තැන නේද ඒ මේ ගොවි බිම වටා වැටක් ඉතුරු කර ගැනීම ගස් වලින් මේ අර හේන් ගොවි තැනේ තිබෙන දේවල් ගහක් උඩ තියෙන පැලක් නේ ලස්සනයි මේ හේන් ගොවි තැන තිබෙන ප්‍රදේශ කතුකයි ඒ වගේම ලස්සන වැව් තියෙනවා නේද වැව් වලින් තමයි ජලය ලබා ගන්න මෙන්න අර හේනක් ගිනි තිබුවාම මේ විදියට අලුත් හේනක් ගිනි තියලා හදා ගන්නවා. ඒකට කියනවා නවදැලි හේන කියලා. අලුත් හේනට. ඉතින් මේ හේන තමයි වගා කරන්නේ. ඉතින් මේ වගා කරලා තියෙන්නේ මිරිස් වගා කරන්න පුළුවන්. බඩේ උතල මෙනේරි කව්පි නේද? ඒ වගේ දේවල් වගා කරන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ මොකද දිය හොල්මන බලමු බය වෙන්න එපා හොඳද සේනවත් දලි කලු තින් ගිනි තබා ඔව් අහුන්නේ හරි අපි දිය හොල්මන බලලිමුකෝ उड़ी प्रेस कर मातुकाव අතීතයේ ගෙවතු වගාව ආරක්ෂාව සඳහා යොදාගත් සාම්ප්‍රදායික ක්‍රම
අතීතයේදී දෙවතු වගාව කමක් නෑ දැම්මත් කමක් නෑ ආරක්ෂාව සඳහා යොදාගත් සාම්ප්‍රදායික ක්‍රම සාම්ප්‍රදායික ක්‍රම එක වගාවන් සඳහා අලු යෙදීම දියහොල්මන කොහොඹට නිස්සාරණය භාවිත කිරීම කොහොඹට නිස්සාරණය දඬුවට කොහොඹට නිස්සාරණය පිටවට කැපීම ආඕ අංක දාගන්න ඔයාලා තුනක් ලිව්වනේ නේද? තව දාගන්න අංක 10ට විතර දාගන්න. 3යි 3 ඉඳන් 10ට දාගන්න. දඬු වැට පිට වැට බඹර පෙත්තක් යොදා ගැනීම තකය පඹයා හරි අංක 10ට දැම්මද මම ඒක WhatsApp එකට දාන්නම් ඒකෙන් බලාගෙන ඔයාලා ලියන්න පුළුවන් හොඳයි පුතේ ඔව් ඒක දැම්මා